සේනක. සේනක. ඇයෝ අයින් කරන්නේ? දැන් මේ වෙමඩක් නැන්න ඕන. ඕහොම තියන්න. ටකරන් වලට උඩින් පොල්ල තියවිලන බැරිද? එතකොට රස්නෙත් අඩුයිනේ. ඔව්. ඒකත් බැරි වෙන එකක් නෑ. අනේ එහෙම කරන්න. පොල්ල ටිකක්වත් තහක දාන්න එපා. ආ ආ. පැදුරු කඩමාල්ලකට කියලා පන්සල්ටම මෙච්චරයි තියෙන්නේ අපේ හඳුරන. ඔය කඩමාළු දෙක තුනක් පන්සල්ට ඉතුරු කරගෙන අනිත් ඒවා ඔක්කොම ගසලා ගනින් හිටියන්. බංකු කෑලි දෙක තුනක් හදාගන්න කල පොඩි උන්ට පැදුර කවා දියලා අකුරු ටික ඉගෙන ගන්න බැරිය. ගමේ උන්දල පන්සල්ට දන් දෙනවා. පන්සලෙන් ඉස්කෝලට දන් දෙනවා. පන්සලක් කියලා කියන්නේ තණ්හාවෙන් පිරිච්ච තැනක් නෙවෙයි. මෛත්‍රියෙන්, කරුණාවෙන්, පරිත්‍යාගයෙන් පිරිච්ච තැනක්. ඉස්කෝලයක් කියලා කියන්නේ අන්න එහෙම තැනකටයි. මං කියු දෙයින් අපේ හඳුරුවන්ගේ හිත රිදුනාද උමන්ද? මං ඒ දේ හිතට ආවට කිව්වේ අපේ හඳුරුවනේ. ඌ වගේ වචනකට හිත පාර ගන්නව නම් මේ මහනදම් පිරිල්ල තේරුම මොකක්ද තියන්? උඹ එක ගැන හිතන්න නැතු ඔන්න වැඩේ කරපන්. මේ සිද්ධ වෙච්ච කලබැගෑනියෙන් උනේ ආපහු හැම දේම මුල ඉඳගෙන පටන් ගන්න. අර දැරියගේ හිත මොන තරම්නම් පෑරෙන්ට ඇද්ද? ආ
කොච්චර වටින වස්තුවක් අපි ගව තියෙනවා සර්. කාටද කියන්න පුළුවන් මේක දුප්පත් ඉස්කෝලයක් කියලා? නෙතු සලිත වී මුව ගොළු වී ගලාගිය කඳුලක් සිනාවක් අග නතර වී බිඟුන් හඬ නොඇසී හිරු එළිය කුරිරු වී මිලින වී ගිය මල් කැකුළු යළි ඉපිත රඟදී දිය බිඳක් අහිමි වී මහ පොළව ඉරිතලි නොකියා වැටුන වැසිතියෙන් බසත් කලයලි උදාවේ. මේ ඉස්කෝලේ තිබිච්ච හුටපටාස්සේ උඹ ගමේ ගියා. ඔව් යකෝ. කොහමද උඹලගේ අම්මයි අප්පයි සනීපෙන් ය? උඹට කියන්න අප්පා ඉස්කෝලේට පණ දෙන්න මන් නැහුණු නැහිලා. මගේ කොඳු වැට පෙළ තාමත් ටකරමකට ගල් ගහනවා වගේ ටකටක ගාලා හෙල වෙනවා. උඹ නැතුව පොල් අතු ටික වහලට හෙවිලි කරන්න මන් නැහිච්ච නැහිලා. මං අඬුපඩු ගසා දාලා මේ වහලට නගින්නයි කියලා හැදුවේ. කොහෙද අපේ උන්? ඉස්කෝලේ වහලට හෙවිලි පොල් අතුද? ඔව්. මේ සරමට ඉහෙලින් චීත් ඇඳුවා වගේ ටකරන් වලට ඉහෙලින් පොල් අතු හෙවිලි කරලා තියෙන්නේ. අද ඉස්කෝලේ පටන් ගත්තා උන්. බලන්නේ පායි කලියට වඩා අලු ගසලා තියෙන උජාරුව. උඹ නොහිටිය කියලා ඉතින් ඒ හැටි පාඩුවක් නම් උනේ නෑ. මොකද මමත් හිටියනේ. කෙල්ලව ගෙට කොටු කරාන තව තවත් කුරුවන් නොකර දැන්වත් ඒකේ ඉස්කෝලේ අරපන් බලාපන් ඒකේ මූණ හැටි. අපි මේ වයසට විඳින දුක ඒකේ දැන් තියාම විඳවනවා. හෙට අනිද්දාට ළමිස්සියෙක් වෙන්න ඉන්නේ එකියක් නේද ඔය? මට තාමත් ඒ නෝනගේ මූණ දිහා කෙලින් බලාන කතා කරන්න හයිහත්තියක් නෑ බං. මං කරපු පව්කාර වැඩේට මං කොහොමද රෙද්දක් ඇඳගෙන ඔය ඉස්කෝලේට යන්නේ? මෝඩියක් වගේ විකාර දොඩවන්න එපා යසෝතියේ. උඹ හිතනවද ඒ නෝනේ ඔය පරණ කෝන්තර හිතේ තියාන පැසෝ පැසෝ ඉන්න ජාතිය ගෑණියෙක්ක කියලා? විකාර නැතුව මෙන්න මේ කෙල්ලව ගොහින් ඉස්කෝලෙට බාර දීපන්. ඔය පොඩි එකත් යස අපුරුවට ඉන්නේ. උඹට බැරියා ඒකවත් බලාගෙන මේ වැඩ ටික කරන්ට?
ඔලුසල වන්දිය බලන්න. මගේ මොකක් හරි වැරද්දක් වුණාද? මම නොදැනවත් හරි මොකක් හරි දෙකින් වාගේ හිතරිදුනද?